आयुवान समिट कलिन सत्य हरिटव कियन सियत मध्याहन पत्रिकाश्याय में मम लक्षिका प्रणतु प्रतिवेन सिरस्थल गतु පැය 24 තුල කොරෝනා නව ආසාදිතින් 30 දෙනෙක් මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 649 දක්වා ඉහළට කොළඹ කෙසෙල්වත්තු ප්‍රදේශයේ රාජකාරී සිදු කළ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු නිලධාරීන් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට දෛනික PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව ඇමති බන්දුල කියයි හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළට. ප්‍රථමයෙන් දේශීය පුවත්. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 30 දෙනෙක් ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් తాවකාලිකව සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වෛද්‍යවරුන් පවසනවා. ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 30 දෙනෙකු ඊයේ දින වාර්තාවීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 649 දක්වා ඉහළ ගියා. ඉන් 22 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. සෙසු පුද්ගලින් අතුරින් 7 දෙනෙකු බදුල්ල හෝකන්දර කන්තලේ තලාතු ඔය හා මොරොන්තුඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු తాවකාලිකව සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වූ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මහවතේ රාජකාරී කටයුතු කළ මෙම පිරිස සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ කොරෝනා වෛරසයේ පරීක්ෂාවක් සිදු කරන ලෙසට කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. ඒ අනුව තමා ඇතුළු සෙසු නිලධාරීන් පිරිස මෙලෙස සේවයෙන් ඉවත්ව දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීමට තීරණය කර ඇති බවයි. මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී WK චන්ද්‍රපාල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ මේ අතර පවතින අයහපත් වාතාවරණයත් සමග බණ්ඩාරවිල නගරයට බස් රථවලින් පැමිණෙන මගීන්ගේ උණ පරීක්ෂාවක් ඊයේ දිනේ බණ්ඩාරවිල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දීප පැවැත්වුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා වෛරස් ප්‍රතිකාර ඒකකයට අත්‍යවශ්‍යව පැවති සාම්පල ලබා ගැනීමේ කුටියක් ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් එම ඒකකයට පරිත්‍යාග කර තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් නාවික හමුදා සෙබලා සැරිසරු ස්ථානවල සේවය කළ පිරිස් පදිංචි වවුනියාව ප්‍රදේශයේ පවුල් 30ක සමාජිකින් ස්වයං නිරෝධායනය කිරීමට වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දින කටයුතු කළා. මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වූ අකුරණ ප්‍රදේශය තවදුරටත් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මෙම ප්‍රදේශීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයන් 7 දෙනෙකු ඊයේ දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියා. අපි අපේ මුහුදු ආරක්ෂක රාජකාරී ඉවර වෙලා ගාල්ලේ වරායෙන් කුඩා යාත්‍රාවට බහින තැන ඉඳලා නාවික හමුදාවෙන් අපි මෙතෙන් යනකම් ගෙනාවා. මුසේ නිරෝධායන කඳවුරට අපි ආවේ. එතන ඉඳලා මෙතෙන් යනකනුත් අපි සම්පූර්ණ ආරක්ෂාජයතව නාවික හමුදාවෙන් අරගෙන ආවා. ඒ අරගෙන ආවිල්ලා මෙතන දවස් 14ක් නිරෝධායනය වුණා. ආපු හැමෝටම දැනුණ දෙයක් තමයි නාවික හමුදාවෙන් ලොකු මෙහෙයක් කරා අපි වෙනුවෙන්. ඒකම සතුටුයි අපේ ආරක්ෂාව වෙනුවෙන් තමයි හැමදේම කරේ. ඉතින් මේ සියලු දෙනාම සතුටින් යන්නේ මෙතනින් නිරෝධායනලා අපි දැන් ගෙවල් වලට යනවා. නාවික හමුදාපතිතුමා ඇතුළු දකුණු නාවික විධානයේ භාර ආඥාපතිතුමා ඇතුළු කනදින නිලධාරීතුමා සහ අපි වෙනුවෙන් මහන්සි වුණ බෙහෙවින්ම ස්තුතියි. ऑस्ट्रेलियानु महकुमसारीस्वरया विसिन युद्ध हमुदापति लुथिरन जनरल शवेंद्र सिल्वा महता वेत ऑस्ट्रेलियानु डॉलर 1,50,000ක් වටිනා පුද්ගල ආරක්ෂක උපකරණ තුකයක් ඊයේ දින ලබා දුන්නා. युद्ध हमुदा मूलस्थाने वेत पैमिनी ऑस्ट्रेलियानु महकोमसारीस्वरया COVID-19 वायरसे वेलक्वीमे जातिक मेहयुम मध्यस्थान प्रधाने युद्ध हमुदापति लोतिनन जनरल शवेंद्र सिल्वा महता मुणगैसी पुद्गलिक आरक्षक उपकरण कट्टल तोगयाक परित्याग कर तिबेनवा. श्रीलंकावे ऑस्ट्रेलियानु समागमक वन एंसेल आयतने विसिन ऑस्ट्रेलियानु डॉलर 1,50,000ක වටිනාකමකින් යුත් මෙම පුද්ගලික ආරක්ෂණ උපකරණ යුද හමුදාපතිවරයාට මෙලෙස බහර දෙනු ලැබුවා. ऑस्ट्रेलियानु මහකොමසාරිස්වරයා එහිදී යුද හමුදාපතිවරයා සමග සුහද කතාබහක නිරත වෙමින් ප්‍රකාශ කර ඇත්තේ COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති වැඩපිළිවෙලට තම රට උපරිම සහයෝගය දක්වීමට ඕනම මොහොතක සූදානම් බවයි. එයට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කර एल्लवियती तर्जुनयट मुहण देमिन सिटिन त्रिविध हमुदा निलधारीन वेनुवेन दक्वू सहयोगय पिलिबंधव तमा बेहविन स्तुतिवंत वන බවයි. මෙම අවස්ථාව සඳහා ऑस्ट्रेलियानु මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ ඇන්සෙල් ආයතනයේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටියා. दैनिकव सिद्ध करन पीसीआर परीक्षण इदिरियेदी වැඩි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රියල් ටයිම් PCR මැෂින් යන්ත්‍ර දෙකක් තිබෙනවා. දිනකට දිවා රෑ අපේ මහාචාර්යවරු දිනකට පරීක්ෂණ 300ක් පමණ කරනවා. පළවෙනි ආසාදකේ හඳුනාගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරේ දැනට 2500කට වඩා වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් මේ වන විට කරලා තියෙනවා. දෙවනුව කොළඹ විශ්වවිද්‍යාලයේ මෙවැනි යන්ත්‍ර හතරක් තිබෙනවා. දැනට පරීක්ෂණ 600ක් පමණ කරලා තිබෙනවා. අපිට විද්‍යාංශයේ යන්ත්‍ර 3ක් තිබෙනවා. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර 7ක් තිබෙනවා. ඒ හත සඳහා අවශ්‍ය පාසුකම් අපිට ලැබලා දුන්නෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් එක දිනකට තව පරීක්ෂණ 700ක් කොළඹ විශ්වවිද්‍යාලයේ මගින් කරලා දෙන්න පුළුවන්. කැලණිය විශ්වවිද්‍යාලයේ PCR යන්ත්‍රයක් තියෙනවා. ඒත් අපි අවශ්‍ය අනිත් පාසුකම් දුන්නොත් එතනිනුත් 100ක් විතර කරන්න පුළුවන්. දැන් මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් දිනකට කරන පරීක්ෂණ 1000කට වඩා වැඩියෙන් දැනට තියෙන ප්‍රමාණයට වඩා වැඩි කරන්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතුණු සාකච්ඡාව පිළිබඳ ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ විදේශ තානාපති කාර්යාලවල රැකියා සඳහා වීසා බලපත්‍රවල කාලය අවශ්‍ය වෙච්ච කොන්ත්‍රාත් නිම වෙච්ච කොරෝනා වසංගතයේ ගොදුරු වීම කරන කොටගෙන කෙසේ හෝ ලංකාවට ගෙන්න ගන්න කියන පිරිස් සම්මත පිළිගත් ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව ගෙන්වා ගැනීම අඛණ්ඩව සිද්ධ වෙනවා. COVID-19 රෝගී තත්ත්වය පාලනය කිරීම අතින් ඉතාම සාර්ථක මට්ටමකට ළඟා වෙලා තිබෙන බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. ස්ථාන 3ක හැරෙන්නට සුදුවැල්ල බණ්ඩාරනායකපුර සහ නාවික හමුදාවේ සිද්ධීන් 3 හැරෙන්නට ඉතාම විශිෂ්ට මට්ටමේ පාලනයක් රෝගිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබුණා. ඒ සියලුම ගෞරව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන ඇමතිතුමිය ප්‍රධානව වෛද්‍යතුමන්ලා අනෙකුත් සෞඛ්‍ය හෙදෙහෙදියන් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවලට හිමි විය යුතුයි. පුද්ගලයන් දශලක්ෂයකට රෝගී ප්‍රමාණය සැලකීමේදී සහ මරණ ප්‍රමාණය සැලකීමේදී රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අපි පහතින් සිටින්නේ පුද්ගලයන් දශලක්ෂයට රෝගී තිබෙන ප්‍රමාණයත් පුද්ගලයන් දශලක්ෂයකට මරණ ප්‍රමාණය සැලකීමේදී ඉතාම හොඳ තත්ත්වයක් තිබෙනවා. අපි සිටින 153 වන ස්ථානයේ මරණ සැලකීමේදී 163 වන ස්ථානයේ රෝගය ව්‍යාප්තිය සැලකීමේදී. ඒ නිසා පාලනයේ පැත්තෙන් ඉතාම හොඳ ප්‍රතිඵලත් ප්‍රතිකාර පැත්තෙන් වෛද්‍යවරුන්ගේ සානිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කැපවීමෙන් මරණ ප්‍රමාණය ඉතාම අවම ප්‍රමාණයක රැඳිලා තිබෙන බව අපි තම සතුටින් සඳහන් කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල සෑම දිනකගේම සහයෝගයෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට හුරු වීමෙන් මෙම වෛරසය සමග අපිට අපේ සටන ජය ගන්නට පුළුවන් වෙයි. එම සටන සම්පූර්ණයෙන්ම ජය ගන්නාත් එක් අපේ සමාජ ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වටපිටාව සැලසීමේ වගකීම රජය බාර ගන්න බවත් අපි ඊටම සතුටින් සඳහන් කරනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තිස්ස මහරාම සඳගිරි උබේ රජම විහාරාධිපති මාතර කඳබඩ පත්තු ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලීගම ධම්මසේන හිමියන් රුපියල් මිලියන 1.5ක මුදලක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ විධායක සංගමයේ රුපියල් මිලියනක් සහ ජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 2ක් අරමුදලට පරිත්‍යාග කළ අතර එම චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ගුරු සුබසාධක සංගමය රුපියල් 2,50,000ක් සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකීන්ගේ සංගමය රුපියල් මිලියන 2ක් ජනාධිපතිවරයා වෙත පරිත්‍යාග කළා. එම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පිරු මහතා එක්ව සිටියා. ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878 ඉක්මවා ඇති බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි. දැවිතෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා හෙට දින සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. ජනාධිපති විශේෂ කාර්යසාධක බලකය උපදෙස් පරිදි පානීය ජලය කළමනාකරණය කර ගැනීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ දැවිතෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මෙම නව ක්‍රමවේදය හෙට දින සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබෙන්නේ. පිරිපහදු කිරීමකින් තොරව සහ නියමිත ප්‍රමිතියකින් තොරව දැවිතෙල් භාවිතය සඳහා යොදා ගැනීම මගින් සිදුවන පරිසර දූෂණය තුරන් කිරීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි. නව වැඩපිළිවෙල මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා. නව වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේ දැවිතෙල් එකතු කරන බලපත්‍රලාභී ආයතන මූලික කර ගැනීමෙන් ක්‍රියාත්මක කරන අතර මධ්‍යම පරිසර අධිකාරිය ලියාපදිංචිලාත් මෙවැනි ආයතන 29ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතිනවා. දැවිතෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමේ නව ක්‍රියාපිළිවෙත පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා අද මධ්‍යම පරිසර අධිකාරියේදී විශේෂ හමුවක් පැවැත්වුණා. ඒ අනුව දැවිතෙල් එකතු කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින සියලුම ආයතන මේ මාස 15 වෙනිදා එනම් හෙට දින සිට පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු 7ක් හඳුන්වා දී තිබෙනවා. මෙම කොන්දේසි සහ උපදේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාළ ආයතනයේ බලපත්‍ර අහෝසි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියා කරනු ලබන බවයි එම අධිකාරිය සභාපති එස් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. ලද තොරතුරකට අනුව යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් සහ ගල්නැව පොලිසියෙක්ව සිදු කළ මෙහෙයුමකදී මත්කුඩු ග්‍රෑම් 30ක් ළඟ තබාගත් පුද්ගලයින් 2 දෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍රයක් නොමැතිව බෝර 12 පතරම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. COVID-19 රෝගීන් සඳහා වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් ලේදන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන සඳහා පානදුර ප්‍රදේශයේ අවට ඇති විහාරස්ථානවල ස්වාමින් වහන්සේද වැඩම කර සිටියා. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජන ජීවිතයට විශාල ලෙස බලපෑම් එල්ලවී ඇති වාතාවරණයකදී අඩු ආදායම් ලාභී පවුල් 60ක් සඳහා වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයේදී ක්‍රියාත්මක කෙරුණා. ඇඳිර නීතිය පනවා ඇති කාලය තුළ බෙරළිය රක්ෂිතය තුළ දැව ජාවාරමේ යෙදී සිටි පුද්ගලින් 2 දෙනෙක් එල්පීටිය අඩවි වන නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා. වවුනියාව මහකච්චි කුටියා ප්‍රදේශයේ පදිංචි පවුල් 275ක් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට වවුනියා දකුණු ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පියවර ගෙන තිබෙනවා. කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පලෙන් පිටත් වන බස් රථ තුළ නිරෝධායන නීති රීති වලට පටහැනිව ප්‍රමාණයට වඩා මගින් ගෙන ගිය බස් රථ කුරුණෑගල පොලිසිය විසින් නවතා අවවාද කරනු ලැබුවා. අනුරාධපුර කැකිරාව කොරස්කොල්ල ගොවීන් විසින් සහල් අස්වනු ගෝනගල ගම්මානයේ අඩු ආදායම් ලාභී ජනතාව සඳහා බෙදා දීමට පියවර ගෙන තිබුණා. මහනුවර නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්ට සහ බස් රථවල ගමන් ගන්නා මගින් සඳහා මුඛ ආවරණ 5000ක් නොබිලේ ව්‍යාපාරිකයෙක් විසින් බෙදා දී තිබෙනවා. පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම කාලෝචිත බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ චේතනාන්විත බවයි. විසිරවනු ලැබූ පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යලි කැඳවුවහොත් පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කතානායකවරයාගේ භූමිකාවයි. මෙලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව කරු ජයසූරිය මහතා මෙලෙස ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂයේ විසින් කළ යෝජනාව අනුමත කරන බවත් එය මේ මොහොතේදී සිදු කළ යුතු කටයුත්තක් බවයි. රටක් පාලනය කිරීමට මැතිවරණයක් අවශ්‍ය වුවත් රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වය අනුව එය ඉදිරියට ගෙන යා හැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. හැටින් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ රටේ පවතිනා වූ ව්‍යාකූල තත්ත්වය සඳහා පළවෙනියෙන්ම ජනතාව දෙවනුව දේශපාලනය ජනතාව උදෙසා යම් කැපකිරීමක් කරන්න පුළුවන් යම් දෙයක් කරන්න පුළුවන් නම් මේ සේවාව ලබාවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න නිරන්තරයෙන්ම සූදානම් වෙලා තිබ්බා. අපි අප්‍රේල් 25 වෙනිදා තමයි මැතිවරණ තියෙනවා කියලා කිව්වේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති සභාවට ලැබී ඇති බලතල අනුව තව මාස 3කට ඉස්සරහට යන්න පුළුවන් රටේ ව්‍යසනයක් තියෙනවා නම් ඒ වගේම ඒ ව්‍යසනය තුළ හා වසංගතයක් තුළ තියෙනවා නම් ඒක ගන්න පුළුවන් කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී කාර්ය කරන්න පුළුවන් වෙනකොට මැතිවරණයක් තිබිය යුතුයි. මොකද රටක් පාලනය කරන අනුක්‍රම ව්‍යවස්ථාවයි කියන පුස්තකයත් එක්ක ඒකට විධායකත්ව ව්‍යවස්ථාදායකත්වය සහ අධිකරණය රාජ්‍ය චක්‍රලේඛන සහ AR එක FR එක වගේ දේවල් තියලා AR කටයුතු කරන්න සූදානම් වෙන්න පුළුවන් වෙයි. හිටපු ආණ්ඩුව ඉස්සරලා රජය දීවිලා මේ කොරෝනා එක ආව නම් අපේ රටේ ජනතාවට මොකද වෙන්නේ? රටේ ජනතාවට දෙයියන්ගේ බීටයි. ඉතාලිය ආදර්ශයට ගන්න මෙරි මෙරි වැටෙයි. ඇමරිකාව ආදර්ශයට ගන්න මෙරි මෙරි වැටෙයි. මේ පෞගේ කාලේ සහරාන්ගේ සිද්ධියත් එක්ක අපි දන්නවා උන් ගත්තා ක්‍රියාමාර්ග. තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙනිලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසින්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටින්නේ ඉක්ුත් ජනාධිපතිවරණ සමයේ රජයේ ප්‍රවාහන සේවාවන් යොදාගෙන පුත්තලම ප්‍රදේශයේ ඡන්දදායකයින් ප්‍රවාහනය කළයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එම පරීක්ෂණයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටින්නේ. මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා රහස් පොලිසිය ද්වේෂ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි පවසන්නේ. මේ තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ආසන්න තත්ත්වයක් උද්ගත වී තිබෙන බවට නියෝගයක් ලබා දෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේකේ සිංහල වෙබ් අඩවිය www.siethanews.lk අපගේ වෙබ් අඩවියට. යත් හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.